பாட்டி கத்துக்கிட்டு உத்தம தேசனா. තවත් මේකට ගැළවෙන පන්නේ මේ වගේ දැන් එවගේ නමුත්ක බලන්නක හොඳයි. අනිච්ච දුක්ඛ මෙනෙහි කිරීමෙන් නිවනට සිත යොමු කරම භාවනා කිරීමෙන් වරහන සිදුව තියෙන්නේ. ගති ආකර්ෂණයට අනුව අනිච්ච දුක් සහිත දේවල් වලට ලෝකෝත්තර ජීවිතයට ඇදී දුක් සහිත දේවලට ලෝකෝත්තර ජීවිතයට ඇදී එනවාද ගති ආකර්ෂණයට අනුව සුඛ විපාක ඇදී එන හැටි. මෙහෙමයි මෙහෙ ඉගන්නේ. යම්කිසි ගතියක් ඇද්ද ඒ ගති ආකර්ෂණය කිරිකක් තියෙනවා. මේ ලෝකෝත්තර සිත්වල තියෙන ගති නිරෝධය. යන්තරමත් නිරේ ගති, තිරිසං ගති, ප්‍රේත ගති කියන මේ ගති තුන නිරෝධ කරන එකයි සෝවාන් ඵලයෙන් සිද්ධ වෙන්නේ. ගති ඇති කරනව නෙමෙයි. ගති පහකින් ගති දෙකක් ඉතුරු වෙනවා. ඒ තමයි මනුෂ්‍ය ගතිය සහ දේව ගතිය කියන එක. ඉතින් බ්‍රහ්ම ඔක්කොම වැටනේ දේව ගති කිව්වේ ඒක. ගති පහක් ලෝක සත්‍යය දැරිසන්නේ වේ තියෙන. ප්‍රධාන ගති පහ. නිරේ ගතිය, ඒ වගේම මේ ප්‍රේත ගති, තිරිසන් ගති කියන මේ ගති තුන තමයි දුගතියට තියෙන්නේ. මනුෂ්‍ය ගතිය සහ දේව ගතිය සුගතියට තියෙන්නේ. ඕකෙන් දුගතියට අයිතිවන සතර පහ කොටසට අයිතිවන්නා වූ දුගතියට අයිති ගති තුනක් සෝවාන් ඵලයෙන් නිරෝධ වෙන. ගති හටගන්න එකක් නෙමෙයි සෝවාන් ඵලය කියන්නේ හෝ සකෘදාගාමී ඵලය කියන්නේ. තිබිච්ච යම් යම් ගති ලක්ෂණයන් ලෝකේ පැවැත්මේ ගති ලක්ෂණ ඇතිවද ගති නිරෝධ වීමත් සිද්ධ වෙයි. ගති නිරෝධ වුණොත් ගතියට අනුකූල දෙන උපාධි නිරෝධයක් මිසක් නැවත හට ගැනීමට සම්බන්ධ වෙන්න එකක් නැහැ. එන ගතියේ ගතිය එක් වෙනවා කියලා කියන්නේ ලෝකේ. ගති නිරෝධ වුණොත් යම් කිසි තිවිච්ච ගතියට අනුකූලව එක්කලා තිවිච්ච යමක් ඇත්නම් ඒක නිරෝධ වෙන්න පටන් ගන්නවා. එහෙනම් ආයිසරයක් ලෞකිකත්වයටපත් වෙනවා කියන එකත් සිද්ධ වෙන්නේ හේතු නැහැ. මාර්ගඵල රාවියාගේ මාර්ගඵල ලැබුවාම ගති නිරෝධ වුණාට පස්සේ ඒ ගති ආයිත් හටගන්නේ නැති නිසා. ඒතර තිබුණේ දේව ගති, මනුෂ්‍ය ගති දෙක නම්. ඒ දෙකට අනුකූලව වැඩිලා එනවා. ඒ දෙකයි සිද්ධ වෙන්නේ. ඒතර අහන්නේ මේ පාප විපාක ගැන. කර්ම විපාකයේ වෙනයි සංඛාර වෙනයි. එතන විපාකයක් ඇදිලා එනකොට ඒකට අවශ්‍ය කරන්නා වූ කර්ම විපාකෙන්න ක්‍රමයක් තියෙනවා. සංඛාර නිසා ගොඩනගෙන පරිසරයේ එකක් ඇදිලා එනවා. ඒක තමයි අපි කිව්වේ සමනාන්තරයේ හදාගත්තු අනන්තරයක් ඇදිලා එනවා. යම්කිසි ගති නිරෝධ කරගත්තා ඊට පස්සේ සෝවාන් පුද්ගලයෙක් ලබනවා. නිරේ ගතිය, ප්‍රේත ගතිය, තිරිසන් ගතිය මෙයා නිරෝධයි. ඒතර ඔහුට ඒකට සමනාන්තරයක් හදන්න බෑ අභ්‍යන්තරේ. නමුත් ඔහුට ඊට අවශ්‍ය කරන්නා වූ දියා බාහිර ලෝකේ ගොඩනගා ගන්න පුළුවන්. ඔහුගේ අභ්‍යන්තර මනසින් ඔහු වෙතින් ගෙනියන්න බෑ. ඒ ජීවිතයේ ප්‍රවෘත්ති විපාකයක් වශයෙන් ගෙවන්නේ අපි කර්මයක් ඇද්ද? ඒ කර්මයට අවශ්‍ය ගති ලක්ෂණය බාහිර ලෝකයෙන් හැදෙන්න පුළුවන්. හැදුණොත් ඒකට ගොදුරු වෙලා හිටන් ඒ කර්ම විපාකයක් එන්න පුළුවන් ජීවත් වෙලා ඉන්න එක. අරිහත්තරපත් වුණත් ඕක එන්න පුළුවන්. අවශ්‍ය පරිසරය හැදුණොත් ඒකට හේතු වෙන පරිසරයක් හැදිලා අර කර්ම විපාකයක් අවසාන වශයෙන් විඳින්න පොරු ගහර හිටන් හාල් නැටවාට ගන්නක තල්ලා තල්ලා දාලා ගියා කියලා කියනවා උන්වහන්සේ අන්තිමට. ඒ කර්ම විපාකයක් විඳින්න සිද්ධ වුණා. හැබැයි ඒක තියෙන මොකද්ද? විපාකයේ විපාක ගතිය මිස සංඛාර වලින් ගොඩනගෙන ගතියක් නැහැ. එහෙනම් උන්වහන්සේගේ අවසානේ එතන. ඊතිහා සංඛාරයක් ගොඩනගෙන්නේ නැත්නම් පටිසන්ධි විඥානයක් යලි හට ගන්න විදියක් නැහැ. එහෙනම් ගමන ඉවරයි. ගමන ඉවර නම් මොකද විපාක වෙන්නේ? විපාකයක් වෙන්නේ රූපවන, වේදනාවන, සංඥාවන, සංඛාරවන, විඥානවන. ඕවා තුරටයි විපාකයක් ඉන්නේ. ඕවා විද්‍යාමාන වේලාව. ඉක්උත් පින්වන් පෑ බුදු පියාණන් වහන්සේව රහතන් වහන්සේලාට. රූපෙන්, වේදනාවෙන්, සංඥාවෙන්, සංඛාරයෙන්, විඥාණයෙන් පනවන්නේ පනවනනම් එවදු රූපයක් වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඥානයක් නැත්නම්. ධම්මකිර විපාක දෙන්නේ. තව ඉතුරුච්ච විපාකයක් කියලා එන්නේ එකක්. පරුතරයක් නැහැ හැදිලා නැහැ. හැදෙන්න හේතුත් නැහැ පරිසන්ධියක් නැති නිසා. තිවිච් එකක් ගෙවිලා ගියා. කේනම් පුරාණ නවන්නත්ති සම්භව. පුරාණයේ සේවිලා ගියා නැවත සම්භවයක් නැති නිසා. කිසිම විපාකයක උන්වහන්සේගේ අලිපස්සේ නිර්වාණයෙන් පස්සේ නම් එන්න විදියක් නැහැ. එතන යන කෙනට අවශ්‍ය පරිසරය හැදුනොත් පරිසරයට අනුකූල වන්නා විපාකයක් එන්න පුළුවන්. ඒ බාහිර ලෝකෙන් තමගේ අභ්‍යන්තරින් දුගති පරිසරයක් හැදෙන්නේ නැහැ. ඔබ බාහිර පුද්ගලයෙන් පුළුවන් යම් කිසි විදිහක දුගතියක ඇති යම් විපාකයක් ඇද්ද එවඳු විපාකයක් ඇති වෙන්නා වූ දුක් කරදරයක් ඇති කරවන්නේ. එහෙම එකක් ආවොත් ඒ පරිසරයේදී
ඊටත් පුළුවන් නා වූ සාධක ක්‍රමු කර්ම වේගය කැදලා ඉන්න පුළුවන් විපාක වශයෙන් නැති කරන්නේ සංඛාර ගොඩ නැගීම විපාක නැති කරනවා කියන එක නැති කර ගන්නවා නම් ඒ කර ගන්න කර්ම වේගය කියවන යම් ප්‍රයෝග සම්පත්තිය ප්‍රයෝග කරගෙන කරමු කර්මයන්ට අපි වල මේ ගෙවන්න ඕනේ ණය ගෙවන්නේ මේ වගේ වින්දහම් කරලා ණය ගෙව ගන්න ඕනේ ඒක වෙන උපක්‍රමයක් සාසනය තුලින් ලබා ගන්න විශේෂ උපක්‍රමයක් තමයි ප්‍රයෝග සම්පත්තියක් තමයි බුද්ධ ශාසනය තුල වන්දනාමාන පූජා සත්කාර ආදී සිද්ධ කරලා ඒකෙන් අර සසරේදී අපේ ණය වෙච්චාට ණය ගා බෙල්ලන් දහස් වෙන්නේ ඒක ප්‍රයෝග සම්පත්තිය ඒක තමයි මේ ඉස්සල්ල කරන්නේ අපල උපද්දලා දුරු වෙන්නේ කළ යුතු උපරිම නියම ප්‍රමි ඒක කරගෙන යනකොට බලයින් දෙත් එහෙම අපලයක් තිබුණා කියලා උපද්දලා දුනා පොදුරු වෙලා මෙතෙක් දහම් අහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා